දෙවියන් වහන්සේගේ පුත්‍රයාවන ජේසුස් වහන්සේ මනුස්සයෙකු ලෙස මෙලොව උපත ලැබූ දිනය සමරන උත්සවය නත්තල ලෙස හඳුන්වනවා. ලෝ පුරා සිටින කතෝලික ජනතාව මෙම නත්තල් උත්සවය අති උත්කර්ෂවත් ලෙස සමරනවා. බොහෝ දෙනෙක් මෙම නත්තල් උත්සවය සැමරුවත් නත්තලේ අර්ථය පිළිබඳ දැනීමක් ඇත්තේ කීප දෙනෙකුට පමණයි. ගවලනේ ආරම්භයේ සිදු කරන්නේ අසීසියේ සුද්ධ වූ පැන්සිස් තුමා විසිනි. එතුමාට අවශ්‍ය වෙනවා ජේසුගේ උපන් දිනේ සැබෑ ආකාරයෙන්ම සමරන්න. ඒ සඳහා එතුමා ජීවමාන මිනිසුන්ව යොදා ගන්නවා. මරියතුම ජෝසෝතුම ගොපුලුවන් බැටළුවන් ආදී සැබෑ මිනිසුගෙන හිස් ගවෝරුව තබාගෙන නත්තලේ පළවෙනි ගවලනේ ඉතිහාසයේ පළමු වතාවට එතුමා සාදනවා. පියතුමක විසින් මේ ස්ථානයේ දිව්‍ය පූජාව පවත්වනවා. හිස් ගවෝරුවට ජේසුස් වහන්සේ වැඩම කළ බව එම අවස්ථාවේ එතන සිටි මිනිස්සු ඉටිපන්දන් එළියෙන් දුටු බවයි පවසන්නේ. එම අවස්ථාවේ එතන ප්‍රාතිහාරයක් සිදු වූ බවයි විශ්වාස කරන්නේ. ඒ තමයි නත්තලේ පළවෙනි ගවලනේ. ඒ වසර ගණනාවක් තිස්සේ පැවතගෙන එන දෙයක්. වර්තමානයේදී නම් සංකේතාත්මක සුරුවම් භාවිතයෙන් ගවලෙන් සාදනවා. මෙහි තේරුම නම් එදා ජේසුස් වහන්සේ ඉපදුණු දිනේ සිදු වූ සිදුවීම නැවත අපට රූපාකාරයෙන් සිහි ගැන්වීමයි. ගවලන මුදුනේ තාරකාවක් එල්ලීමට හේතු එම අවස්ථාවේදී අහසේ වල්ගා තරුවක් පායා තිබූ දුටු බවයි පැවසෙන්නේ. ඒ වගේම නත්තලේ අර්ථය වන්නේ අපගේ ජීවිත ආලෝකමත් කර ගැනීමයි. ආලෝකයේ කුමාරයන්ගේ ආගමනය තුළින් අප සියලු දෙනාගේම ජීවිත ආලෝකමත් කර ගැනීම තුලින් අප සියලු දෙනාටම නත්තල අර්ථවත්ව ගත කිරීමට හැකි වේවි. ඉතින් නත්තල සමරන සියලු දෙනාටම සුබ නත්තලක් කියලා පවසන ගමන්ම රන් ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.